මේ අවුරුදු 10 තුල ඔබ අපිට සහයෝගය දැක්වුවා. ඔබේ ප්‍රශ්නවලදීත් අපි සංවේදී වුණා වගේම රජය සංවේදී වෙලා තියෙනවා. වෘත්ති සමිති වශයෙන් එකතු වෙලා අඩුපුන කාර්මික ආරවුල් තිබුණු යුගය කියලා කිව්වත් ඒක නෙවෙයි. ඒ තියෙන ස්ථාවරත්වය නිසා තමයි අපේ ආර්ථිකය වඩා දවසින් දවස ශක්තිමත් වුනේ. අද අපි ලෝකයේ ආර්ථික වර්ධනයේ නැගියන රටවල් අතර ප්‍රමුඛත්වයට ඇවිල්ලා තියෙන්නේ එක හේතුවක් තමයි ස්ථාවර ආණ්ඩුවක් තිබීම. ඒ වගේම තමුන්නාන්සේලාගේ ලැබුණු අපිට සහයෝගය රට සහ ආණ්ඩුව ස්ථාවරත්වයේ පවත්වාගෙන යන්නට රටේ තිබිච්ච හැම අංශයකින්ම අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඉදිරියට යන්න. අපි රටේ ආර්ථිකයත් ගොඩනැගෙන අනාගතය ගැනත් බලලා ඒ සියලු දේ ගැන කල්පනා කළා. මොකද මම මැතිවරණයක් සඳහා කිසිම විටක මැතිවරණයක් සඳහා මම අයවැයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ රජය ඉදිරිපත් කරන අයවැය මැතිවරණ අයවැයක් නෙවෙයි. නමුත් රටේ සංවර්ධනයකින් අපි ලබාගත් ප්‍රතිලාභ ජනතාව අතරට බෙදා දෙන්න පුළුවන් අයවැය බවට පත් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.